අපි දැන් පැමිණ සිටින්නේ ධම්ම යන්සි කියන බෞද්ධ සිද්ධස්ථානයට. මේ ස්ථානය ඒ කාලෙදී රාජපාලනයේදී නපුරු රජ කෙනෙක් තමයි මේ ස්ථානය පාලනය කරලා තියෙන්නේ. ගොඩක් මිනිස්සු ඝාතනය කරන, ඒ වගේම කාන්තාවන් ආයතන විදිහට ප්‍රයෝජන ගන්න දූෂණය කරන රජතුමෙක් තමයි මේ ස්ථානේ එවකට වාසය කරලා තියෙන්නේ. ඉන් අනතුරුව රජකමට එම තැනැත්තා සුදුසු නුසුදුසු බවට ගම්වාසී කියලා පවසලා ගමෙන් තුරන් කිරීමට ක්‍රියාමාර්ග කරලා තියෙනවා. නමුත් කිසිම කෙනෙක් ඒ සඳහා ඉදිරිපත් වෙලා නැහැ. නොයෙක් වෙනකුත් රටවල් වලින් රජ පවුල් වලින් පිරිස ඇවිල්ලා රජතුමා රාජකමින් අයින් කරන්න තීරණය කළා තියෙනවා. ඒ අවස්ථාවේදී අපේ ලංකාවේ දුර්ගම රජතුමා එළාර රජතුමා ඒ වගේ වැදගත් රජවරු මේ ස්ථානයට පැමිණලා මේ රජතුමා ඝාතනය කරලා නැවත රටවාසීන්ට සුදුසු පරිසරයක් බවට පත් කරලා තියෙනවා. ඉන් අනතුරුව මේ රජතුමාගෙන් වියවෙන් පසුව මේ රජය, මේ ස්ථානය සහ මේ පළාත සියලු දෙනාටම නිසි ආකාරව දවසේ කටයුතු, එදින්දා කටයුතු නිසි ආකාරව කරගෙන යෑමට පුළුවන් වාතාවරණයක් බවට පත් කරලා තියෙනවා. නමුත් රජෙක් සාමාන්‍ය මිය ගියාට පස්සේ එහෙම රජවාසල බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත් කරන එක බුරුම රටේ ප්‍රධාන සිදුවීමක්. මේ ස්ථානත් එවැනි ආකාරයටම සතර දිසාවට පිළිම වහන්සේලා සතරක් තැන්පත් කරලා බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත් කරලා තියෙනවා. අපි දැන් මේ ස්ථානයේ ඉතා ගෞරවයෙන් යුතුව වන්දනාමාන කරගමු. මෙවැනි ස්ථාන ඔබ සියලු දෙනාම දැක බලා ගැනීම සඳහා අවශ්‍ය නම් අනුරාධපුර සත්තින්නායතන අමතන්න මගේ නම් එක 0771429 8796. නැවතත් අංකය 0771429 8796. සමන්ත අමතන්න දඹදිව තායිලන්ත බුරුම සංචාරය සඳහා ඔබ කාටත් විමසීම සඳහා මෙම දුරකථන අංකය පාවිච්චි කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. Thank you.